ලබන සතියේ අපි අලුත් කණ්ඩායමක් ගෙන්න ගන්න. එහෙනම් අලුතෙන් ළමයි සම්බන්ධ කරගන්න වැඩසටහනක් කරගෙන යනවා. ඒකට වෙනම group එකක් තියෙනවා. දැන් ඒකට අද link එක එහෙම දැම්මේ නෑ මං. ඒතර ඒකලන් දින දාලා තියෙන්නේ ලබන සතියේ. ඒ කියන්නේ 9 වෙනිදා බදාදා තියෙන්නේ. ඉතින් ඕගලන්ගේ යාළු ඉන්නවා නම් ඒ ගැන මතක් කරන්න. තවම හම්බෙන්න නැතු ඇත. තවම ඉස්කෝලේ යන්නේ නෑ ගොඩක් දෙනෙක්නේ. ඉස්කෝලේ පටන් ගන්න කියලා දැනුවත් කිරීම කරලා නෑ. සමහර අය ඉස්කෝලේ පටන් අරගෙන නෑ. ඉතින් ඒකත් එක්ක ඔයාට දැන් හම්බෙන ඉදිරියේදී හම්බෙන යාළුවන්ට ඒක පිළිබඳව මතක් කරන්න ලබන සතිය අපි පටන් ගන්නවා. එතකොට ලබන සතිය මොකද අපි කරන්නේ? ලබන සතිය ඒ කියන්නේ දැන් මම group දෙකක් පටන් ගන්න නෑ. ඒ කියන්නේ class දෙකක් යන්නේ නෑ ළම. ඒක දාන්න time නෑ. ඒක නිසා දැන් ලබන සතිය මම සම්පූර්ණයෙන්ම සස්පෙලට ආර්ට් කරලා කලා විෂය ධාරාව හදාරලා ඔයාට යන්න පුළුවන් ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡාවක් ලබන සතිය කරනවා. ඔයාට චක්‍රලේඛයේ සම්පූර්ණයෙන් පැහැදිලි කරලා දෙන්න එපා. අලුතෙන් එන අයත් ඉන්නවනේ. ඊගාවට කැම්පස් පොත පිළිබඳව කතා බහ කරන්න මම කල්පනා කරනවා, හිතලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒකත් අපි සාකච්ඡා කරලා උගලන්ට ඉදිරියේදී ඔයා ගන්න ප්‍රතිඵලය මත ඔයාට ඉල්ලන්න පුළුවන් කෝසස් කැම්පස් එකට එනං විද්‍යාපීඨ දෙනං ලෝ ෆැකල්ටි නං අන්නේ මට්ටමට යන්න අවශ්‍ය කරන ඉසඩ් අගය රෑන්ක් එක මේ වගේ දේවල් දිස්ත්‍රික්ක අනුවත් මම පොඩි අදහසක් ළමයින්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද ගොඩක් දෙනෙක් හරි අවබෝධයක නැහැ උසස් පෙළ කරනකොට. ඒගොල්ලන්ගේ අරමුණට යන්න හොඳ සුදුසු විෂයන් තෝරගන්න අදහසක් නැහැ. අලුතෙන් එන අයනේ. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට අවබෝධයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා ලබන සතිය අපි එහෙමයි කරන්නේ. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න, ඒක අනිවාර්යෙන් ඕගොල්ලන්ට වැදගත්. එතකොට අලුත් අයටත් එදාට link එක අනිවාර්යෙන් දෙන්න. ඕගොල්ලොන්ගේ යාළුවෝ ඇති. ඒගොල්ලන්ට මම link එක කලින් දෙනවා. YouTube හරහත් දෙනවා live එදාට. එතකොට ওই දෙකටම එන්න පුළුවන්. ඒ කියන්නේ ආට් BC කරාද නැද්ද ඒක අදාළ නැහැ. කල් ආර්ට් කරනවා නම් ඕනි කෙනෙක් ප්‍රශ්න නැහැ. يعني BC කරන්න ඕන කියලා එකක් නෙමෙයි. කලා කරන ආර්ට් කරන ඕනිම කෙනෙක්ට ඒක වැදගත් අනිවාර්යයි. මොකද මම පොදුවේ සියලුම විෂයන් හා සම්බන්ධව තමයි කතා කරන්නේ. BC ගැන විතරක් නෙමෙයි.